ලංකා කණ්ඩායම ගාල්ලේ තමයි ගොඩක් වෙලාවට ඕනෑම ටෙස්ට් තරගාවලියක පළවෙනි ටෙස්ට් තරගය සෙල්ලම් කරන්නේ. ගාල්ලේ සෙල්ලම් කරද්දී මොකද වෙන්නේ කියන දේ අපිට තරමක් දුරට අනුමාන කරන්න පුළුවන්. ටෙස්ට් තරගයේ පළවෙනි දවස් දෙක ප්‍රතිකරුවන්ට යෝග්‍ය වෙලා අවසන් දවස් තුන දඟපන්දු යවන්න පාලනයට ගන්න විදිය තමයි අපි දැකලා තියෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට අපි කණ්ඩායම නම් කරද්දී වේගපන්දු යවන්න නම් කරනවා අඩුයි. මොකද වේගපන්දු යවන්නන්ට ගාල්ලේදී ලැබෙන්නේ අලුත් පන්දුවෙන් පන්දු ආර කිහිපයක් යවන්න විතරයි. කොහොම වුණත් අපි ගොඩක් අවස්ථාවල වේගපන්දු යවන්න දෙන්නේ කණ්ඩායමට අරගෙන තේරුමක් නැති වැඩක් කරන විදිය අපි තාමත් දකිනවා. තත්ත්වය මෙහෙම වෙද්දී අපිට හොඳ වේගපන්දු යවන තුන්ගිරියව් ක්‍රීඩකයෙකුත් නැති අවස්ථාවක පාකිස්තාන කණ්ඩායමට එරෙහිවත් වේගපන්දු යවන්න දෙදෙනෙක් එක්ක සෙල්ලම් කරන්න තීරණය කරනවා. හැබැයි පාකිස්තානයේ වේගපන්දු යවන්න දෙදෙනෙක් අරගෙන තරගයේ කඩලු 8ක් දවා ගනිද්දී අපි වේගපන්දු යවන්න දෙදෙනෙක් අරගෙන දවා ගන්නේ කඩලු 2ක් විතරයි. පාකිස්තාන දෙවෙනි ඉනිමේ පන්දු යවද්දී වේගපන්දු යවන්න දෙන්නට පන්දුව අල්ලන්නවත් ලැබෙන්නේ නැහැ. කොහොම වුණත් අපි කණ්ඩායමේ 11 සම්පූර්ණ වෙන්න වේගපන්දු යවන්න දෙදෙනෙක් ගත්ත විදිය තමයි දකින්න තිබුණේ. හැමදාම ගාල්ලේ තරගයේ අවසන් වෙද්දී අපරාධ වේගපන්දු යවන්න දෙදෙනෙක් ගත්තේ කියලා හිතෙන විදිහට තරගයේ අවසන් වුණාත් ආපසු අපි ටෙස්ට් තරගයක් ගාල්ලේදී සෙල්ලම් කරද්දී නැවත වතාවක් වේගපන්දු යවන්න දෙදෙනෙක් අරගෙන 11 සම්පූර්ණ කරන විදිය අපිට දකින්න පුළුවන් වෙයි. එහෙනම් පාකිස්තානයේ වේගපන්දු යවන්න දෙදෙනෙක් ගත්තා කියලා කාට හරි ප්‍රශ්න කරන්න පුළුවන් වුණාත් පාකිස්තානයේ ගත්ත වේගපන්දු යවන්න දෙන්න වේගය වගේම දෝලනය අතිනුත් අපේ වේගපන්දු යවන්න දෙන්නට වඩා ඉස්සරහින් හිටියේ. ගාල්ලේ වගේ වේගපන්දු යවන්නන්ට මොනවත් කරන්න බැරි තැනක විශ්වසහ රාජිත වගේ දෙදෙනෙක් නොගෙන වේගයේ තියෙන දිල්ෂාන් මදුසංක ගත්තනම් හොඳයි කියලා අපිට තර්ක කරන්න පුළුවන්. ඒ වගේම මේ දවස්වල හොඳින් පන්දු යවන වමත් ප්‍රතිකරුවන් පාලනය කරන්න පුළුවන් ලක්ෂිත මානසිංහ වගේ කෙනෙක් ටෙස්ට් තරගයට හිටියනම් පාකිස්තානයත් අපිට පළවෙනි ඉනිමේ හොඳට පාලනය කරන්නත් තිබුණා කියලා හිතෙනවා. කොහොම වුණත් කණ්ඩායමේ ක්‍රීඩක තීරීම් වගේම දුර්වල පන්දු රැකීම් වගේ ඉදිරි පෙළ කඩා වැටීම එක්ක අපිට පරාද වෙන්න සිදු වුණා. දෙවෙනි තරගයේ මේ වැරදි හදාගෙන පාකිස්තාන කණ්ඩායම පරාද කරන එක තමයි වෙන්න ඕනා. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ඔබ subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket video නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.